සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දිය විදේශ ලේකම් ශ්‍රී හර්ෂවර්ධන ශ්‍රීංගලා මහතා දිවයිනට පැමිණියේ පෙරේදා රාත්‍රියේදී. ඔහු ඊයේ පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණියා. ඉන්නතුරු ඉන්දිය විදේශ ලේකම්වරයා ඇතුළු පිරිස ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකිය සංකීර්ණය නිරීක්ෂණය කිරීමටයි පැමිණියේ. කෙසේ වෙතත් එම පරිශ්‍රය තුළට ඔහු සමග කිසිදු මාධ්‍ය වේදිකෙකුට යාමට අවසර හිමි වූයේ නැහැ. මෙම අවස්ථාවේදී තෙල් ටැංකිය සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවයේ ඉහළ නැංවීම සඳහා ඉන්දු ශ්‍රී ලංකා බලශක්ති සහයෝගී තාවේ තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්දිය විදේශ ලේකම්වරයා දැනුවත් කළ බව මෙරට පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඉනනතුරුව ඉන්දිය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ පිහිටි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම් පරිශ්‍රයට පැමිණි අතර එහිදී ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නව නිෂ්පාදනයක් එළිදැක්වීමේ අවස්ථාවටද ඉන්දිය විදේශ ලේකම්වරයා එක්ව බබයි මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශ කළේ. මෙතර ඊයේ පසරුවේ ඉන්දිය විදේශ ලේකම්වරයා ඉන්දිය ප්‍රධානයකින් ඉදි කරන ලද යාපනීය සංස්කෘතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ බව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. එහිදී විදේශ ලේකම්වරයා යාපනයේ ඉන්දිය කන්සියුලර් ජෙනරල්වරයා සහ උතුරු පළාත් සභාවේ සභාපති CVK සිවඥානම් මහතාද හමු වී තිබෙනවා. යාපනයේ කළ සංචාරයේදී පලාලි ගුවන්තොටුපළේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවද මෙහිදී ඉන්දිය විදේශ ලේකම්වරයාගේ අවධානය යොමු ඇති බවයි මෙරට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ. ඉන්දිය විදේශ ලේකම් ශ්‍රී හර්ෂවර්ධන ශ්‍රීංගලා මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ අනුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වන විටත් පැවැත්වමින් තිබෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ. එමෙන්ම ඉන්දිය විදේශ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පසරුවේ හමු වීමට නියමිතයි. ඉන්දිය විදේශ ලේකම්වරයා දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සමාජිකින්ද හමු වීමට නියමිතව තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානය සමග අද පසරු 5ට පමණ අදාළ සාකච්ඡාව ආරම්භ කිරීමට නියමිත බවයි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ. මේ අතර මෙරට පළවන දමිළ පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් ඉන්දිය විදේශ ලේකම් ශ්‍රී හර්ෂවර්ධන ශ්‍රීංගලා මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවයි. නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, සාමය, සාධාරණත්වය සහ දමිළ ජනතාව තුළ පවතින අභිලාෂයන් ඉටු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවට ඉන්දියාව අපේක්ෂා කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එමෙන්ම හින්දු පුවත්පත සඳහන් කළේ ඉන්දිය විදේශ ලේකම්වරයා මෙරට සිදු කරන සංචාරය අතරතුර කොරෝනා මර්ධන කටයුතු සහ එන්නත් කරන කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වන බවයි. ත්‍රස්තවාදී සහ මද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සම්බන්ධයෙන්ද පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.